සංගීත සමග රැඳෙලින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි මහේ වගේ මසෙනි ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් මේ කට්ටිය සතුටින් ඉන්න අතරේ ඇත්තටම යහපත් මේ වෙලාවේ නසිරු තත්වෙන් මිදිල සතුටක් ලබන්න නම් අනිවාර්යෙන් භක්ති ගීත සංදර්ශනය පවත්වන්නම වෙනවා කියන දේ මේ වෙලාවේ හැමෝම තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම 100ටත් මතකයි. යහපත් කොච්චර උනන්දුනාද කියලා මේ දේවල් කරන්න. ඇත්තටම ඉස්පිරිතාලේ කොච්චර බැරි ගාති හිටිය වුණත් යහපත් ඒ මොහොතේ උත්සාහ කළේ වෙන කිසිම දෙයකට නෙවෙයි. ඇත්තටම මේ භක්තිගී සංදර්ශනයේ ගමේ අය වෙනුවෙන් පවත්වන්න. ඉතින් ඇත්තටම මේ වෙනුවෙන් වටිනාකමක් දෙන්න අවශ්‍ය නිසාම තමයි 100 මේ වැඩේ නවත්තන්න නැතුව සුපිරියටම කරන්න තීරණය කළේ. ඉතින් සියගේ ශක්තිය නිසා තිසංක මහිගේ ගෙදර කට්ටිය මේ හැමෝම එකතු වෙලා සූදානම් වෙන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි. ඇත්තටම මේ කට්ටියටත් ඕන භක්තිගීත සංදර්ශනයේ සුපිරියටම පවත්වන්න. ඉතින් මේ සිදුවීම් හැම එකක් අතරෙම ඉතින් කල්පනටත් මේ ආරංචි යනවට කිසිම සැකයක් නැහැ. ඉතින් හැබැයි කල්පන කොච්චර කේන්ති ගන්නවද කියනවනම් අනිවාර්යයෙන්ම මේ භක්තිගීත සංදර්ශනයේ පවත්වන තැනට මේ කට්ටියට ඒ කියන්නේ කල්පනට කල්පනගේ තාත්තට අනිවාර්යෙන් එන්න හිතනවට කිසිම සැකයක් නැහැ. ඉතින් ඇත්තටම කල්පනගේ තාත්ත කෙසේ වෙතත් කල්පන මිලින්ද මේ කට්ටිය නම් අනිවාර්යෙන් මෙතෙන්ට එනවා. හැබැයි කල්පන නොදන්න දෙයක් තියෙනවා මෙතන. ඒ තමයි සිය පොලිසිය ලව්වා ආරක්ෂාවකුත් තබලයි තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මාධ්‍ය වලින් පවා මෙතෙන්ට ඒවි. ඉතින් එතකොට කල්පන ඇත්තටම භක්තිගීත සංදර්ශනය පවත්වන්න කලින් මේ ස්ටේජ් එකට හරි එතකොට එතන වැඩ කරන කට්ටියට හරි තර්ජනය කරන්න හිතාගෙන ලොකු පිරිසකුත් අරගෙන පැමිණෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් එහෙම ආවට පස්සේ කල්පන නොසිතූ අවස්ථාවක අනිවාර්යෙන් පොලිසිය රැකලා ඉඳලා කල්පනගේ දේශපාලනය නොතක අනිවාර්යයෙන්ම කල්පනව නීතියට කොටු කරගනී කියලා විශ්වාස කරන්න පුළුවන්. ඇත්තටම ඉතින් දේශපාලනය කරන ගොඩක් අයට පොලිසිය කට්ටිය නැවෙන අවස්ථා දැකලා තියෙනවා. හැබැයි ඉතින් ඇත්තටම මේ තරුණ නිලධාරියෙක් ඉන්නේ. ඉතින් එයා කොයි අවස්ථාවකත් කල්පනලා වගේ දේශපාලුවන්ට නැවෙන්නේ නැහැ. නීතියට වැඩ කරන කෙනෙක්. ඉතින් ඒ නිසා ඇත්තම කිව්වොත් මෙයා සියගේ ගෝලෙක්. ඉතින් මෙයා අනිවාර්යෙන් කල්පනව එක දවසකට හරි හිරේට දායි කියලා හිතන්න පුළුවන්. අනිත් එක ඉතින් මෙතන ස්ටේජ් කඩන්න මෙතන කටියට කරදර කරන්න මේ බෞද්ධ වැඩකට හානි කරන්න අපේක කවදාවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බෞද්ධ රටක් වෙන හින්දා. ඉතින් අනිවාර්යයෙන්ම කල්පනට මේ අවස්ථාවේ තමයි ලොකු කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙන්නේ. ඇත්තම කිව්වොත් පහුගිය දවස්වල ඔයා දන්නවනේ යහපත්ව පහර දීපේක පවා ඉතින් ඒකටත් සැකපිට අනිවාර්යෙන් කල්පන මෙතනදී සිරභාරයට ගන්නවා කියලා අපිට ස්ථීරවම කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් මේ ගැන අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා.